කොහොමද හොඳින් ඉන්නවද කියලා හිතනවා. ඉතින් එදා පාර වීඩියෝ එකට පස්සේ පාර වීඩියෝ එක කියන්නේ යන ගමන් වීඩියෝ එකට පස්සේ ඉතින් ඔන්න අද මේ වෙනත් වීඩියෝ එකක් කර ගමන් මේ වීඩියෝ එකත් කරන්න කියලා හිතුවා. මොකද මේක ටිකක් කාලෙක ඉඳන් කරන්න හිතන් හිටපු වීඩියෝ එකක්. ඉතින් හැමදාම කියනවා වගේ ඉතින් ගොඩක් ස්තුති ෆීඩ්බැක්ස් ඒ වගේම කමෙන්ට්ස් වලට ලයික්ස් වලට. ඉතින් ඔයගොල්ලෝගේ කමෙන්ට් හැම එකක්ම කියවනවා, මම පුළුවන් නම් රිප්ලයි කරනවා. ඒ වගේම තමයි ඉතින් මුලින්ම කියන්න ඕනේ subscribe කරලා නැත්නම් channel එකට තවමත් subscribe කරන්න. ඊට අමතරව වීඩියෝ එකක් බැලුවනම් ඔයගොල්ලෝගේ මේ වීඩියෝ එක ගැන තියෙන හැඟීම comment කරන්න. මොකද ඒ comment එක සෑහෙන වටින දෙයක්. ඊළඟ වීඩියෝ එකක් තව හොඳට කරන්න. මොකද ඒකෙන් තමයි තේරෙන්නේ කොච්චර මේ වීඩියෝ එක බලනවද කියලා. ඉතින් මම ආයේ කියනවා මේ dislike කරන අය dislike කරන්න කමක් නැහැ. මොකද ඒක තමන්ගේ අයිතියක් dislike කරන එක. හැබැයි ඉතින් කියන්න පුළුවන් නම් ඇයි මේ වීඩියෝ එක dislike කරන්න කියලා at least inbox කරලා, එතකොට ඒ වීඩියෝ එක ඊළඟ වීඩියෝ එකට වඩා හොඳට අපිට කරන්න පුළුවන්. කමක් නැහැ. right ඉතින් ගොඩක් අය මේ අහන ප්‍රශ්නයක් තියෙනවා මේ lenses ගැන. මේ lenses මොනවද, කොහොමද lenses ගන්න ඕනේ? මොකද ගොඩක් අය කැමරාව ගන්නවා, කැමරාව අරගෙන ඊට පස්සේ අහනවා මේ lenses මේකට ගන්න ඕන lens එක මොකද්ද? මගේ inbox එකට එන සහ මට message කරන හුඟක් අය අහන ප්‍රශ්න තමයි අයියේ මම ගන්න ඕන lens එක මොකද්ද? ඉතින් කියන්න තියෙන්නේ මල්ලී මම දන්නේ නැහැ. ඒකට හේතුව lens එක කියන එක තමන් කරන දේට අනුව වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා මම හිතුවා lenses ගැන චුට්ටක් කතා කරන්න. මේකෙනුත් අන්තිමට හිතන්න එපා මම ගන්න ඕන lens එක කියයි කියලා. ඉතින් ඒක Tamanට කැමති lens එකක්. හැබැයි මම කියලා දෙන්නම් මේ lenses වර්ග වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම ගත්තොත් lenses වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි prime lenses සහ අනිත් එක zoom lenses. මේක මේ zoom කියන වචනය පුංචි නොගැලපීමක් තාක්ෂණිකව තියෙනවා. මොකද මේක මේ zoom වීම සහ zoom කියන එක සහ focal length වෙනස් කිරීම කියන එක තාක්ෂණික කාරණා දෙකක්. නමුත් කවුරුත් භාවිතය කියන zoom කියන කතාවේ හින්දා සහ zoom lens කියන එක වැරදි නෑ. ඉතින් ඒක නිසා මේ අපි zoom lens කියලාම කියමු. ඉතින් එක වර්ගයක් තමයි prime lenses. prime lenses එකේ වෙනස තමයි මේකේ focal length එක වෙනස් වෙන්නේ නෑ. දැන් මම මේ වීඩියෝ එක ෂූට් කරන්න 85mm lens එකකින්. ඉතින් ඒක නිසා මට lens එක පෙන්වන්න විදියක් නැහැ. ඒක තියෙන කැමරාවේ. ඒක 85mm lens එකක්. ඒක prime lens එකක්. ඉතින් මේ තියෙන්නේ 50mm lens එකක්. මේකත් prime lens එකක්. මේ prime lens එකක තියෙන වෙනස තමයි focal length එක fix. 50 නම් 50. 35mm කියන්නේ 35mm තමයි. 80mm කියන්නේ sorry 85 කියන්නේ 85. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අපි ඉස්සරහට පස්සට ගිහිල්ලා තමයි අපි frame එක හදාගන්න ඕනේ. ඉතින් මේ lens එකක ඇතුලේ තියෙන මේ elements මේ lens එකක් කිව්වට මේක ඇත්තටම එක lens එකක් නෙමෙයි තියෙන්නේ. මේක lenses කිහිපයක් එකතු වෙන තමයි මේක හැදෙන්නේ. ඉතින් මේක නිසා මේ prime lens එක සාමාන්‍යයෙන් අපි කියනවා පින්තූරවල quality එක වැඩි කියලා. ඒ කියන්නේ sharpness එක වැඩි. මොකද ඒකට හේතුව මේ focal ඒ කියන්නේ variable focal length එකට focal change කරන mechanism එක මේක ඇතුලේ නැති නිසා මේක මේ prime lens එක සාමාන්‍යයෙන් අපි දකිනවා sharpness එක වැඩි. ඉතින් ඒකෙන් කියෙවෙන්නේ නැහැ හැමතිස්සෙම එහෙමයි කියලා. prime lens එකට වඩා sharpness තියෙන lenses මම දැකලා තියෙනවා මේ zoom lenses, but generally කියනකොට කියනවා මේ prime lens එක sharpness එක වැඩි කියලා. ඊට අමතරව මේ prime lens එකක් ගැනීමේ වාසි සහ වාසි දෙකක් තියෙනවා. නමුත් මේක ඒ වගේ දේවල් කතා කරන්න වීඩියෝ එකක් නෙමෙයි. මේක lenses හඳුන්වලා දෙන්න නෙවෙයි. හින්දා මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. ඉතින් දෙවෙනි වර්ගය තමයි පොදුවේ ගත්තොත් කියන මේ zoom lens කියන එක. ඉතින් මේ zoom lens එකක තියෙන වෙනස තමයි මේකේ මේ focal length එක අපිට change කරන්න පුළුවන්. right? so දැන් මේක ගත්තොත් එහෙම මේක 70 to 200 කියන lens එක. මේකේ focal length එක අපිට 70 ඉඳන් 200 වෙනකන් change කරන්න පුළුවන්. හැබැයි දකින්නවද ඔයගොල්ලෝ මේ 70 ඉඳන් 200 මේ දැන් මේ ඉන්නේ මම 70 end එකේ. මේ ඉන්නේ 200 end එකේ. හැබැයි මේ total barrel එක මේ ඒ කියන්නේ අපිට පේන ප්‍රමාණය දිග වෙනස් වෙන්නේ නැහැ. මේ මම ඉන්නේ 70 it was a 200 70 200. මේක මේ lens එකේ focal length එක මාරු වුණාට lens එකේ තියෙන ඒ කියන්නේ lens එකක් හැටියට ගත්තාම lens එකේ barrel එකේ තියෙන දුර වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ lens එක ගත්තොත් මේකත් zoom lens එකක් තමයි. හැබැයි මේ lens එක ගත්තොත් මේක zoom කරනකොට මේ දුර වෙනස් වෙනවා. ඊට අමතරව මේ lens එක ගත්තොත් මේකෙත් එහෙමයි. මේ
අපි zoom කරන zoom කරන දුර වෙනස් වෙනවා. ඉතින් මේ ඔක්කොම වැටෙන්නේ zoom lens කියන ගණනට. මේකේ මේ zoom lens කියන එකේ තේරුම තමයි මේ variable focal length එකක් තියෙන. ඒ කියන්නේ focal length එක අපිට මාරු කරන්න පුළුවන්. ඉතින් ආයේ කියන්න ඕනේ මේකෙන් මේ zoom lens zoom සහ variable focal length කියන අතර තාක්ෂණික කාරණා දෙකක්. නමුත් මේ වීඩියෝ එකේදී අපි කතා කරමු එක zoom කියලා. ඉතින් මේක මේ ඔක්කොම වැටෙන්නේ zoom lens ගණනට. prime lens නොවන හැමෝම වැටෙන්නේ zoom lens ගණනට. හැබැයි එතනින් එහාට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. දැන් අපි මේක ගත්තොත් මේක kit lens එකක්. kit lens එක කියලා අදහස් කරන එකෙන් kit lens එකක් සහ normal lens එකක් අතර තාක්ෂණික කිසිම වෙනසක් නැහැ. මේ kit lens එක කියලා කියන්නේ කැමරා එකත් එක්ක එන lens එක. කැමරකේ body එකත් එක්ක එන lens එක. ඉතින් දැන් අපි මේක 70D එකට ආපු කැමරා බොඩි එකත් එක්ක ආපු lens එක. මේක අපි කියනවා kit lens එකක් කියලා. මේක 18x135. ඉතින් සාමාන්‍ය kit lens එක දකින්න පුළුවන් ලක්ෂණය තමයි kit lens එක ලොකු පරාසයක තියෙනවා. මොකද ඒක උත්සාහ කරනවා පොඩි coverage එකක් දෙන්න. මොකද ගොඩක් අය මේ lens කැමරක ගත්තට පස්සේ මේ lens තමයි one and only lens එක සෑහෙන කාලයක් යනකම්. ඉතින් ඒක නිසා මේක ටිකක් wide range එකක් තියෙනවා. හැබැයි kit lens එකෙන් ගන්න photos ඒ තරම්ම quality නැහැ. ඉතින් මේ දැන් මේක queue ගමම පැනලා නෑ එහෙනම් අපි අලුත් lens එකක් ගන්න ඕනේ කියලා යන්න එපා. මොකද මේ ෆොටෝ එකක් ක්වලිටි නැහැ කියන එක ඇත්තටම කැමති නැහැ හිම කියන්නේ ඒක වැරදි කතාවක්. මේක ක්වලිටි නැහැ නෙමෙයි මේ lens එක අර හොඳ ඒ කියන්නේ superior lens එකක් තරම්ම fine tune කරපු lens එකක් නෙමෙයි. ඒක නිසා මේ lens වල එන chromatic aberration වගේ ඒ කියන්නේ එක එක මේ lens එකට අදාළව lenses වල තියෙනවා පොඩි දෝෂ. ඉතින් මේ වගේ lenses වල දෝෂ ටිකක් වැඩි. සහ මේවා sharpness එක චුට්ටක් අඩුයි. මොකද මේක පොඩි budget lens එකක්. ඒක නිසා. හැබැයි මේකෙන් wedding කරන අය ඉන්නවා. මේක කිසිම මොකද මේ හැම එකක් පිටිපස්සෙන් තමන්ගේ හැකියාව. ඉතින් මම දැක්කා සන්තුක දාලා තේනවා මේ comment එකක්. එයා 135 එකෙන් weddings කරා කියලා. ලක්ෂ ගාණක් හොයාගත්තා කියලා. ඉතින් ඒක තමන්ගේ හැකියාව. ඉතින් ඒක නිසා මතක තියාගන්න මේ kit lens එක නරක නෑ. kit lens එක මම kit lens එකේ මම හිතන්නේ සෑහෙන කාලයක් shoot කරා. ඉතින් kit lens එක තමයි ඊළඟ වර්ගය. හැබැයි මතක තියාගන්න mainly බෙදෙන්නේ දෙකකට prime lens and zoom lenses. මේ දැන් zoom lens මේ අතර තමයි මේක බෙදීගෙන යන්නේ. මම දන්න ධර්මෙන් prime lens එකක් kit lens එකක් හැටියට දෙනවා මම දැකලා නැහැ. හරයි. එතකොට මේක kit lens එකක්. එතකොට මේ kit lens එකෙන් හම්බෙච්ච එක මේකත් zoom lens එකක්. හැබැයි මේකේ තියෙන වෙනස මේකේ barrel එකේ මේ distance මේ දිග වෙනස් වෙනවා මේක අපි zoom කරද්දී. ඊළඟ එක තමයි ඊළඟ වර්ග lenses තමයි මේ aperture එක පැත්තෙන් යන්නේ. දැන් අපි ගත්තොත් එහෙම ISO shutter speed සහ aperture කියන මේ ISO කියන එක සාමාන්‍ය විභාගය තියෙන ISO කියලා. හැබැයි ඒක ISO කියලා අපි වෙන වීඩියෝ එකකින් හරියට කතා කරා. ඒ වීඩියෝ එක බලන්න ISO කියන්නේ ඇයි කියලා දැනගන්න ඕන. මේ තුනෙන් aperture එක තියෙන්නේ lens එකේ. එතකොට aperture එක බලපා අපි lens එක ගන්නකොට තමයි අපිට aperture එකේ value එකත් හම්බෙන්නේ. aperture එක යන්න පුළුවන් දුර ප්‍රමාණය. එතකොට මේ සමහර lenses තියෙන උදාහරණයකට ආපහු යනවා අපි kit lens එක කියලා දැන්. මෙන්න මේක තමයි මේ kit lens හොඳ නැහැ කියලා කියන හේතුව. මේ kit lens එකේ තියෙන්නේ variable aperture එකක්. දැන් මේක ගත්තොත් එහේ මේ 135 lens එක මේක ගත්තොත් එහෙම මේකේ aperture එක යනවා 3.5 වලින් නම් 5.6 වෙනකම්. ඒක තේරුම තමයි දැන් මේක 18x135 නේ. එතකොට 18 end එකේදී ඒ කියන්නේ full zoom out වුණාම අපි zoom කියන කතාවෙන් කියන full zoom out වුණාම 18 end එකේදී wide end එකේදී තමයි 3.5 කියන aperture එක වැඩ කරන්නේ. අපි මේක zoom කරගෙන යනකොට එහෙම නැත්නම් මේ focal length එක change කරගෙන ගිහිල්ලා 135 වෙනකොට අපිට 3.5 aperture එකේ ඉන්න බෑ. එතකොට යා aperture එක ගෙනියනවා 5.6 වලට. මේකට අපි කියනවා variable aperture එකක් කියලා. ඉතින් මේක lens එක මේ හොඳ නැහැ කියන හේතුව තමයි අපි හිතමු මේක අරගෙන අපි යනවා wild life shoot කරන්න. දැන් wild life shoot කරන්න ගිහිල්ලා අපිට කොටිය ළඟට යන්න බෑනේ. අපි ඈත ඉඳන් කොටිය වළං කරගන්න. කොටිය වළං කරනවා කියන්නේ මේ focal length change කරලා කරන්න ඕනේ මේ වැඩේ. එතකොට දැන් අපි 3.5 දාගෙන අපි හොඳ aperture එක හොඳ light හදාගෙන exposure එක හදාගෙන මේක ගිහිල්ලා zoom කරගමම්ම aperture එක 5.6 වලට shift වෙනවා. ඒ කියන්නේ stop එකක් දෙකක් උඩට යනවා. ඒත් මේ stop දෙකෙන් ද light එන ප්‍රමාණය අඩු වෙනවා අපේ exposure එකට expose වෙනවා. අපි හිතමු මේකක් අරගෙන event shoot කරන්න ගියා කියලා. ඉතින් ඒ වගේ වෙලාවකදී අපි එකපාරට මේක focal length එක change කරගමන් aperture එක වෙනස් වෙනවා, අපේ exposure එක out යනවා. ඉතින් ඒක තමයි මේ lenses වල තියෙන
වෙනස. ඒක තමයි variable aperture කියලා කියන්නේ. දැන් තානිත් ඒවන අපි කියන fix aperture කියලා. Fix aperture කියන එකකින් කියවෙන්නේ නැහැ මේ aperture එක fix කියලා. Alright? මේ දැන් මේක ගත්තොත් එහෙම මේ particular lens එක මේක aperture එක තියෙනවා 2.8 වලින් නම් මට මතක විදිහට 22 වෙනකම්. Right? So මට මතක විදිහට මේකේ aperture එක තියෙනවා 2.8 ඉඳන් 22 වෙනකම්. ඉතින් ඒකෙන් කියවෙන්නේ නැහැ මේ aperture එක fix කියන එකේ මේ 2.8 හෝ 4 හෝ 22 හෝ එහෙම තියෙන්නේ කියලා නැහැ. මේකෙන් කියවෙන දේ තමයි 70 end එකේදී shoot කරනකොට 2.8 අපිට aperture එක තියාගන්න පුළුවන් වගේම 200 end එකේ shoot කරනකොටත් අපිට 2.8 aperture එක තියාගන්න පුළුවන්. ඒ කියන්නේ aperture එක focal length එකට සාපේක්ෂව වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේ lens එක අපි දැන් ඉස්සෙල්ල බලපු kit lens එකට අපු 135 කියන lens එක මේකෙදි වෙන්නේ මේ focal length එකට සාපේක්ෂව aperture එක වෙනස් වෙනවා. ඉතින් ඕක තමයි variable aperture කියලා කියන්නේ. ඉතින් lens එකක ගුණාත්මක ඒ කියන්නේ තාක්ෂණික කාරණාත් එක්ක ගත්තොත් ඔන්න ඔහම තමයි lens බෙදීගෙන යන්නේ. Right? ඒ කියන්නේ දැන් අපිට වාට ඕන නම් ඉවෙන්ට් එකක් ෂූට් කරන්න අපිටම වෙඩින් ෂූට් කරන්න. එතකොට මේ through the time fix aperture එකක්. ඒ කියන්නේ මේ ඔයාගේ focal length එක පුරාවටම fix aperture එකක් තියෙන එක වටිනවා. මොකද එතකොට ඔයා එකතරාක exposure set කරගත්තාම ඔයාලා zoom කර කර focal length change කරලා photos ගන්න පුළුවන්. දැන් එහෙම නැත්නම් අපි හිතමු දැන් අපි ඉවෙන්ට් එකක්ම වෙන්න ඕනේ නැහැ. අපි තමයි portrait shoot එකක් කරන්න. එතකොට portrait shoot එකක් හෝ අපි හිතමු couple එකක pre-shoot එකක් ඔයා කරද්දී වුණත් අපි එකතැනකදී එක focal length වලින් shots කීපයක් ගන්නවා. ඉතින් මේ දැන් මේ වගේ lens එකක් අරගෙන ගියොත් එහෙම මේ focal length එක change කරන පාරට exposure එකත් balance කරන්න වෙනවා. ඉතින් balance කරන්න වෙනවා අපි මේ අඩු shutter අඩු aperture එක තියාගන්න ගියොත් එහෙම. ඉතින් aperture එක 8 හෝ 18 තියන් ගියොත් තියාගෙන exposure balance කරත් ඒ ප්‍රශ්නේ නෑ. ඉතින් ඊළඟට තමයි ඊළඟට මේ lenses බෙදෙනවා. මෙතන තමයි ගොඩක් අයට මේ අවශ්‍ය වෙන කාරණාව තියෙන්නේ. මම ගන්න ඕනේ මොකද්ද? දැන් ගොඩක් අය අහන්නේ මම කරන්න යන්නේ wild life photography. එතකොට මම ගන්න ඕන lens එක මොකද්ද? එහෙම නැත්නම් මම කරන්න යන්නේ event photography. මම ගන්න ඕනේ lens එක මොකද්ද? මෙන්න මෙහෙම මේ කතාව කියවෙන්නේ. මේ කියන numbers පොඩ්ඩක් වැරදි කියලා මේකේ number එකේ එල්ලෙන්න එපා. මොකද මේ number එක specifically define කරපු තැනක් නැහැ. ඉතින් මේ range මේ වට කියලා specifically define කරපු තැනක් නැහැ. ඒක නිසා මේ number එක නෑ ඔ කොහොමනේ මේ මෙහෙමයි කියලා මේ number එක එල්ලෙන්න එපා. මේ අදහස ගන්න. සාමාන්‍යයෙන් අපි කියනවා focal length එක මිලිමීටර් 8ක් 10ක් අතර වගේ තියෙන lenses වලට අපි කියනවා fish eye lenses කියලා. මංගා fish eye lenses එකක් නැහැ පෙන්නන්න. මේ fish eye lens එකෙන් වෙන්නේ මේ fish eye lens එකේ මේ ඉස්සරහා තියෙන මේ glass එකත් උඩට ඇවිල්ලා තියෙන්නේ මෙහෙම. මෙහෙම නෙරා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක මේ ලුක් එක හින්දා මේකට fish eye කියලා කියන්නේ. මේකෙන් ගන්න photos වල පොඩි distortion එකක් තියෙනවා. සමහර මේ distortion එකට ආසයි. ඒ කියන්නේ අපි හිතමු අපි couple එකක photo එකක් ගත්තොත් fish eye lens එකක් දාලා couple එක මෙහෙම තියෙද්දී couple එක වටේ තියෙන මේ background එක පොඩි distortion එකක් add වෙනවා. මේ barrel එකක් ඇතුලේ තියෙන වගේ distortion එකක් add වෙනවා. ඉතින් මේකට කියනවා fish eye lens එකක් කියලා. මේ lens එක සාමාන්‍යයෙන් අපි කියන්නේ මිලිමීටර් 8 10 11 වගේ range එකක යනකම් අපි ගන්නවා මේක fish eye lens එකක් කියලා. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි 10 24 වගේ range. දැන් මේක ගත්තොත් එහෙම මේක 10 18 range එකේ තියෙන lens එකක්. මේක මේ APS-C කැමරාවකට එහෙම නැත්නම් crop sensor කැමරාවකට එන lens එකක්. ඉතින් එහෙම නැත්නම් මෙන්න මේක ගත්තොත් එහෙම මේ lens එක 14 17 to 40. ඉතින් මේක පොඩි cross වෙන ගතියක් තියෙනවා. මේක ඉතින් මේව wide angle lens. සාමාන්‍යයෙන් අපි 17ට වඩා අඩු, ඒ කියන්නේ සාමාන්‍ය 24ට වඩා අඩු වෙන ඒවට අපි කියනවා ultra wide angle lens එකක් කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 10 ඉඳන් 24 වගේ range එකන අපි කියනවා ultra wide angle lens එකක්. මොකද ඒකෙන් ගන්න පුළුවන් පරාසය හුඟක් වැඩි. දැන් මේක ගත්තොත් මේක ultra wide angle lens. මොකද මේක 10යි 18. ඒතර මේක ගත්තොත් එහෙම 17යි 40. එතකොට මේක ultra wide angle lens එකේ ඉඳන් wide angle පැත්තට cross වෙන lens එකක්. මොකද අපි සාමාන්‍යයෙන් 35 mm විතර වෙනකන් අපි කියනවා මේක wide angle. මේක ultra wide නෙමෙයි 24 to 35 වගේ වෙනකන් කියනවා wide angle lens එක. දැන් මේ lens එක ගත්තොත් එහෙම මේක 24 to 70. එතකොට මේක wide, මේක ultra wide නෑ. මේක wide angle. එතකොට wide angle ඉඳන් normal general range එකට cross වෙයි කියන lens එකක්.
එතකොට සාමාන්‍යයෙන් අපි 24 35 කියන එක අපි කියන wide angle කියලා. ඊට පස්සේ 35 50 70 මේ වගේ range වලට අපි කියන මේක තමයි general standard lens එකක් කියලා කියන්නේ. මොකද standard lens එක සාමාන්‍යයෙන් අපි ගන්නේ 50 mm lens එකක්. එතකොට සාමාන්‍යයෙන් 35 50 අතර ප්‍රමාණය අපි කියනවා standard lens එකක්. එතකොට 50න් උඩ සාමාන්‍යයෙන් 50 200 මේ මෙන්න මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. 50 200 අතර සමහර තැන්වල අපි කතා කරනවා මේක zoom lens එකක්. මේක zoom range එක කියලා. හැබැයි සමහර අය කතා කරනවා මේක 70 වෙනින් උඩට ඔක්කොම telephoto lenses කියලා. ඉතින් මේ වගේ පොඩි පොඩි categorize වෙනස් තියෙනවා. මේ නම ගැන එච්චර worry වෙන්න එපා. මෙන්න මෙහෙමයි lens එකක් තෝරගන්නේ. දැන් අපි හිතමු අපිට ඕනි lens එක general purpose. ඒ කියන්නේ අපිට මේකෙන් event එකක් cover කරගන්නත් පුළුවන් වෙන්න ඕනි. ඒ කියන්නේ අපි හිතමු පොඩි Montessori එකක එහෙම නැත්නම් කොහේ හරි තියෙන පොඩි event එකක්, චූටි event එකක්, මහා පරිමාණ event එකක් නෙමෙයි චූටි event එකක් cover කරගන්න පුළුවන් වෙන්න ඕනි. ඒක අපිට birthday party එකක් photos ගන්න, ඒ වගේ පොඩි event එකක් cover කරගන්න පුළුවන් වෙන්නත් ඕනි. ඒ වගේ අපිට trip එකක් ගියහම photo එකක් ගන්න, ඒ වගේ දෙයකට පුළුවන් වෙන්නත් ඕනි. එතකොට සාමාන්‍ය එදිනෙදා සරලව කිව්වොත් මේ එදිනෙදා භාවිතයට. එතකොට ඒ වගේ තැනකට අපිට හොඳයි සාමාන්‍යයෙන් focal length එක 35 70 100 වගේ range වලට යන lens එකක් තියෙන එක හොඳයි. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ 18 to 135 කියන lens එක බොහොම හොඳ lens එකක් ඒ වගේ වැඩකට. මොකද මේක 18 හින්දා ultra wide පැත්තක් තියෙනවා. එතකොට 135 යන හින්දා මේ ultra wide ඉඳන් wide cross කරගෙන general ගිහිල්ලා මේ පැත්තට යනවා. ඉතින් මේ වගේ lens එකක් ඒ වගේ වැඩකට බොහොම හොඳයි. හොඳටම ඇති. දැන් අපි හිතමු ඒ අතරේ අපි commercial portraits එහෙම නැත්නම් portraits ගන්නවා ඒ වගේ වැඩත් කරනවා නම් මෙන්න මේ වගේ 50 mm lens එකකුත් තියාගත්තර කමක් නැහැ. එතකොට මේ දෙක හොඳටම ඇති. Right? ඒ 50 mm lens එක ඇයි? මොකද මේක 1.4 aperture තියෙන lens එකක්. මේ aperture එක හින්දා අපිට හොඳට background එක out කරගන්න පුළුවන්. ඉතින් portrait එක වගේ කරි සෑහෙන එක බලපානවා. Portrait එකක් ගන්නකොට මේ background එක out කර background එක out කරන එක සෑහෙන අපිට හොඳයි. දැන් අපි හිතමු කෙනෙකුට ඕනි මේ environmental photos එහෙම නැත්නම් landscape photos ගන්න. ඉතින් ඒගොල්ලෝ කැමති සාමාන්‍යයෙන් trip එකක් ගියාම ඒගොල්ලෝ ගන්න මේ trip එක යන මිනිස්සුගේ photo නෙමෙයි දර්ශන. එහෙම නැත්නම් මේ දර්ශන කියන දර්ශන කියන නම නෙමෙයි මේ අපි sceneries. අපි හිතමු කඳු පන්තියක්, එහෙම නැත්නම් කැලෑවක්, sunset එකක්, sunrise එකක් ඒ වගේ දේවල් shoot කරන. landscape photography කරන කෙනෙකුට කවදාවත් general purpose lens එකකින් මෙහෙමයි. මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා හොඳ landscape photos අරන් තියෙනවා 200 lens එකකින්. මේ 7200 එකේ 200 end එකේ ගත්ත photos මම දැකලා තියෙනවා US වල දැක exhibition එකකදී. බොහොම ලස්සනයි ඒවා. ඉතින් ඒවත් landscape තමයි. හැබැයි landscape කරන ගොඩක් අයට වැදගත් වෙන්නේ මෙන්න මේ වගේ wide angle හෝ ultra wide angle lens එකක්. ඊළඟ ප්‍රශ්නේ තමයි මේකෙන් බැරිද portrait එකක් ගන්න. මෙන්න මෙතන තියෙන ගැටලුව. දැන් අපි හිතමු portrait එකක් ගන්නකොට මේ portrait එකේ frame එකක් හදා ගන්නවනේ අපි. ඉතින් මේ 17යි 40 වගේ lens එකක් අරගෙන frame එක හදා ගන්න ගියොත් එහෙම අපිට subject එකට ගොඩාක් close වෙන්න වෙනවා. ඉතින් මේ subject එකට ගොඩාක් close වෙනකොට මොකද වෙන්නේ? distortion එකක් එනවා. එතකොට නිකන් මූණ මෙහෙම ඇදිලා ගිහිල්ලා නිකන් අමුතු අර විරූපී මූණක් තමයි එන්නේ. ඉතින් ඒක නිසා මේ wide angle lens එකකින් ගන්න බැරි කමක් නැහැ. වෙන ටෙක්නික් තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් distance එකට එන photo එක අරගෙන crop කරන්න ඕනේ. හැබැයි මේ crop කරන්න ඊට පස්සේ කැමරාවේ කොච්චර megapixel ප්‍රමාණයක් තියෙනවද කියන එකේ පොඩි බලපෑමක් තියෙනවා. ඒක resolution එක බලපානවා crop කරගන්න ගියාම. Especially enlarge කරනවා නම්. ඉතින් ඒක නිසා මේ landscape කරන කෙනෙකුට wide angle හෝ ultra wide angle lens එක ගන්න එක තමයි හොඳ. ඊළඟ අය තමයි මේ wild life එහෙම නැත්නම් sport photography. ඒ වගේ අය කරන අය. ඉතින් ඒ වගේ අයට සාමාන්‍යයෙන් ඕනේ වෙන්නේ අනිවාර්යයෙන්ම telephoto lens එකක්. එහෙම නැත්නම් zoom lens එකක්. ඉතින් මේකේ range එක සාමාන්‍යයෙන් 100 පටන් ගත්තාම 100, 200, 300, 600 විතර යනකම් යන්නත් පුළුවන්. ඊට වඩා හැරෙන්න පුළුවන් සල්ලි තියෙනවා නම්. ඉතින් සාමාන්‍යයෙන් ඒ වගේ lens එකක් තමයි ඒගොල්ලන්ට වැදගත් වෙන්නේ. ඒකට හේතුව තමයි දැන් අපි හිතමු අපි යන්නේ wild life එකක් කරන්න යනකොට කොටිය ඉන්නේ සෑහෙන ඈත වෙන්න පුළුවන්. එතකොට අපිට වෙනවා මෙහා ඉඳගෙන zoom කරලා ඒ photo එක ගන්න. එහෙම නැත්නම් focal length එක change කරලා ඒ photo එක ගන්න. ඉතින් sport photography එකෙදිත් එහෙමයි. අපිට පිටනේ මැදින්නම් photo ගන්න බෑනේ. cricket match එකක් ගන්න අපි ඉන්නේ එළියේ. ඉතින් ඒ වගේ දෙයකට අපිට පාවිච්චි කරනවා නම් අපිට අනිවාර්යෙන් අවශ්‍ය වෙන්නේ telephoto lens එකක්.
ඉතින් ඊළඟ දේ තමයි මේ එල් ලෙන්ස. සාමාන්‍ය මේක කැනන්, නයිකන් ඕනම බ්‍රෑන්ඩ් එකක එන දෙයක්. දැන් ඔයගොල්ලෝ පේන විදිහ මේ ලෙන්ස් එකේ මේ ඉස්සරහින් රතු පාට ලයින් එකක් තියෙනවා. මේ ලෙන්ස් එකේ එහෙම ලයින් එකක් නැහැ. මේ දෙකම කැනන් ලෙන්සස්. ඉතින් මේවට අපි කියනවා එල් ග්‍රේඩ් ලෙන්සස්. දැන් මෙතන තියෙන මේක, මේක සහ මේක කියන තුනම එල් ග්‍රේඩ් ලෙන්සස්. සහ මගේ කැමරාවේ තියෙන 85 mm එකත් එල් ග්‍රේඩ් ලෙන්ස් එකක්. එතකොට මේවා එල් ග්‍රේඩ් ලෙන්සස් නෙමෙයි. මෙතන තියෙන ඔක්කොම කැනන් ලෙන්සස්. හැබැයි මෙහෙමත් දෙකට බෙදෙනවා. එල් ග්‍රේඩ් ලෙන්සස් සහ නොන් එල් ග්‍රේඩ් ලෙන්සස්. මේවෙන් කියවෙන්නේ මේවා ගොඩක් ගණන්. ඉතින් මේ ලෙන්සස් වලින් වෙන්නේ මේවා සෑහෙන ලෙන්සස් වල තියෙන දෝෂ නිවැරදි කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ක්‍රොමැටික් ඇබරේෂන් වෙන්න පුළුවන්, ඩිස්ටෝෂන්ස් වෙන්න පුළුවන්, ඇස්පෙරිකල් ඇබරේෂන්ස් වෙන්න පුළුවන්. ගොඩාක් එක එක ලෙන්සස් වලට තියෙන දෝෂ තියෙනවා. මොකද මේ කාච හරහා ආලෝකය යද්දී ආලෝකය මේ වර්තනය වීමේදී ඇති වෙන ලොයෙක් දෝෂ තියෙනවා. ඉතින් මේවා හුඟක් මේ ලෙන්සස් වල හදලා තියෙන්නේ. ඒ නිසා මේ ලෙන්සස් ටිකක් ගණන්. ඊට වඩා සමහරට මේ වෙදර් ප්‍රූෆ්. මේවා දැන් මේ ලෙන්ස් එකේම ගත්තොත් එහෙම මේක සාමාන්‍ය වෙදර් ප්‍රූෆ් කියන්නේ වෙදර් ප්‍රූෆ් ඇන්ඩ් වෝටර් ප්‍රූෆ් කියන දෙකක්. මේක වතුරේ දාන්න බෑ, අන්ඩර් වෝටර් ෂූට් කරන්න බෑ. නමුත් අපි සාමාන්‍ය පොඩි වැස්සක්, පොඩි පොදේක වගේ ෂූට් කරා කියලා ලොකු බලපෑමක් ලෙන්ස් එකට දෙන්නේ නැහැ. ඉතින් මේ ලෙන්ස් එකත් වෝටර් ප්‍රූෆ් ලෙන්ස් එකක්. මේක එහෙම නැහැ. ඒතොර 85 එකත් එහෙම නැහැ. ඉතින් ඒ වගේ පොඩි වෙනස්කම් තියෙන හැම මේවක් ගණන්. ඒ වගේම තමයි මේවෙන් ගන්න ෆොටෝස් සෑහෙන ක්වලිටි, සෑහෙන ෂාම්ප්. මේ ක්වලිටි කියන එකෙන් කියන්නේ රෙසලූෂන් උනත් මොනවාද මේ ෆොටෝ එක ෂාම්ප්. ඉතින් මේක ඇපචර් බ්ලේඩ්ස් උනත් ගත්තත් එහෙම, මේක අර බොකේ එක කියන එක, මේ අර බොකේ එකේ තියෙන නියම හැඩේ මේ ලෙන්සස් වලින් එනවා. ඉතින් මේ ලෙන්සස් එච්චර ගණන් නැහැ. මේවා සාමාන්‍ය මුදලකට ගන්න පුළුවන්. සාමාන්‍ය මේක රුපියල් 15,000ක් විතර. මේ 50 mm මේක හොඳ ඇපචර් එකක් තියෙනවා, 1.4 ඇපචර් එකක් තියෙන එක. එතකොට මේ ලෙන්සස් එච්චර ගණන් නැහැ. හැබැයි මේ වගේ ලෙන්ස් එකක් ගන්න එක සාමාන්‍යයෙන් කොහොමත් මං හිතන්නේ ලක්ෂ 2 3 කියන රේන්ජ් එකෙන් එහාට මිසක් මෙහා පැත්තේ තියෙන්නේ නැහැ. හැබැයි මේ ලෙන්සස් එහෙම නැහැ. සාමාන්‍යයෙන් රුපියල් 20,000කට, 30,000කට, 40,000කට ඒ වගේ ගණන් වලට මේ ලෙන්සස් ගන්න පුළුවන්. ඉතින් මෙතනින් එහාට තව පුංචි පුංචි කැටගරිස් ලෙන්සස් වල තියෙන උදාහරණ තමයි මැක්‍රෝ ලෙන්සස්. දැන් මැක්‍රෝ ලෙන්ස් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට ඇහැට නොපෙනෙන පුංචි දේවල් ෆොටෝ ගන්න. ඒ කියන්නේ අපිට නොපෙනෙන දෙයක්, කූඹියෙක්ගේ මූණක්, එහෙම නැත්නම් මදුරුවෙක් දෂ්ට කරන විදිහ, ඒ වගේ දෙයක් ෆොටෝ ගන්න පාවිච්චි කරන ලෙන්ස් එක. ඉතින් මැක්‍රෝ ලෙන්සස් කියලා බෙදෙනවා. ඊට අමතරව තමයි අපි ටිල් ෂිෆ්ට් ලෙන්සස් කියලා જાතයක් තියෙනවා. මේ ටිල් ෂිෆ්ට් ලෙන්සස් කියලා කියන්නේ මේ ලෙන්ස් එකේ මෙහෙම තියෙද්දි මේ බැරල් එක පොඩ්ඩක් ෂිෆ්ට් කරන්න පුළුවන්. මේ ෂිෆ්ට් කරලා අපිට ඒ ෆෝකස් වෙන ඒරියා එක කන්ට්‍රෝල් කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඊට අමතරව තව ලෙන්සස් තියෙනවා. මේ උදාහරණයක් විදිහට ආකිටෙක්චරල් ෆොටෝග්‍රැෆීස් වලදී මේ එන ඩිස්ටෝෂන් එද අපි හිතමු සාමාන්‍යයෙන් අපි බිල්ඩින් එකක් ෆොටෝ ගත්තොත් එහෙම මේ බිල්ඩින් පොඩි ඇලගතියක් එක තමයි වදින්නේ. අපි හිතමු මෙහෙම කෙලින් තියෙන කණු පේඩියක් ෆොටෝ ගත්තら සමහරවිට ගන්න ඇන්ගල් එක අනුව චූට් එක මේක ඇල වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දෝෂ හදන්න පුළුවන් ලෙන්සස් තියෙනවා. ඉතින් ඒවා එක්ස්ට්‍රීම් එන්ඩ් එකේ තියෙනවා. ඉතින් ඒ ලෙන්ස් එක පාවිච්චි කරන්න වෙනව කියලා කියන්නේ ඔයගොල්ලෝ ෆොටෝග්‍රැෆි ගැන සෑහෙන දෙයක් දැනගෙන. ඉතින් ඒතකොට ඒ ගැන මම කියලා දෙන්න අවශ්‍ය නැහැ. ඉතින් ඕක තමයි ලෙන්ස් එකේ කතාව. මං හිතන්නේ මම ප්‍රශ්න වලට ඔයගොල්ලෝගේ හිතේ තියෙන හුඟක් ප්‍රශ්න විසඳුවා කියලා. පොඩි දෙයක් තව තියෙනවා. කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේකට අපි කියනවා එක්ස්ටෙන්ඩර්. මේක ලෙන්ස් එකක් නෙමෙයි. මේ ලෙන්ස් එකක් වගේ තිබ්බට. මේකට අපි කියනවා එක්ස්ටෙන්ඩර් එකක් කියලා. මේක එක පැත්තක් කැමරාවට හයි කරන්න පුළුවන්. අනිත් පැත්ත ලෙන්ස් එකට හයි කරන්න පුළුවන්. ඉතින් මේක වැඩ කරන්නේ මෙහෙමයි. දැන් අපි ගත්තොත් මේ ලෙන්ස් එක. මේක 70-200 ලෙන්ස් එකක්. රයිට්. දැන් මේක 2x extend එකක් right. එතකොට මේක එක පැත්තක් කැමරාවට හයි කරන්න පුළුවන්. අනිත් පැත්ත තමයි ලෙන්ස් එකට හයි කරන්න තියෙන්නේ. දැන් මට මේකත් අර වගේ බර මේකේ ඩොට් එක තියෙනවා. ඒ ඩොට් එකට ඩොට් එක සෙට් කරලා හරි. දැන් අනේ මේ පැත්ත ලෙන්ස් එකට හයි කරා. දැන් මේ පැත්ත සාමාන්‍ය විදිහට කැමරාවට හයි කරන්න පුළුවන්. දැන් මේක 2x extender එකක්නේ. එතකොට මේකේ focal length එක දැන් සාමාන්‍ය ලෙන්ස් එකක් ගත්තොත් දැන් focal length එක 70x200 තියෙන්නේ. මේකේ focal length එක 140යි 400 බවට පත් වෙනවා. රයිට්. මේකේ focal length එක 140යි 400 focal length එකක් වෙනවා. ඉතින් මේවට කියනවා extenders කියලා. මේ extend එකක පාවිච්චි කරන එකේ වාසි වගේම අවාසිත් තියෙනවා. ඉතින් extend ගැන පාඩමක් නෙමෙයි හින්දා මේක extend ගැන කතා කරන දවසක් නෙමෙයි හින්දා මම එහෙම ඒක කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට ඒකත් එක විකල්පයක්. දැන් අපි හිතමු ඔයගොල්ලන්ට ඕනි කියලා
සාමාන්‍යයෙන් සාමාන්‍ය ස්ටැන්ඩ් ලෙන්ස් එකක් සහ වයිල්ඩ්ලයි් ෆොටෝස් ගන්න යන්නත් ඉතින් ඒ වගේ වෙලාවට ලෙන්ස් දෙකකට වියදම් කරන්න බැරි නම් ඔයාලට පුළුවන් සාමාන්‍ය ලෙන්ස් එකක් 100 ලෙන්ස් එක සහ එක්ස්ටෙන්ඩ් එකක් ගන්න. එතකොට 100 ලෙන්ස් එකට එක්ස්ටෙන්ඩ් එක හයි කරාම ඔටෝමැටිකලි එක 200 බවට පත් වෙනවා. ඉතින් එහෙමත් ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් එහෙනම් මම හිතන්නේ මම සෑහෙන දේවල් ටිකක් කතා කරන ලෙන්සස් ගැන. ඉතින් මං හිතන්නේ දැනගන්න තව මොනවා හරි විශේෂණ ලෙන්සස් ගැන දැනගන්න තියෙනවා. ඊළඟ Q&A වීඩියෝ එකට ඒ ප්‍රශ්න ටිකත් එවන්න. එතකන් ඉතින් ඊළඟ වීඩියෝෙන් හම්බ වෙනකන් ගිහිල්ලෙන්නම් ඊට කලින් කියන්න ඕන අනිවාර්යයෙන්ම subscribe කරන්න, ඒ වගේම like කරන්න වීඩියෝ එකට කැමති නම්. ඒ වගේම තමයි ඉතින් කියන්න දෙයක් තියෙනවා නම් වීඩියෝ එක හොඳයි නම් නරකයි නම් comment කරන්න. comment එක බොහොම වටිනවා. ඒ වගේම තමයි ඉතින් අනිත් අයට බලන්න මේ වීඩියෝ එක share කරන්න. එහෙමනම් ඉතින් ගිහිල්ලෙන්නම් පරිස්සමෙන් ඉන්න.